විශ්වවිද්‍යාලයකට එන්න ලංකාවේ හරිම අමාරුයි. කීප දෙනෙකුට තමයි එන්න පුළුවන්. මේ දවස්වල මගේ මිතුරන්ගේ දරුවන්ගේ ප්‍රතිඵල අහලා සමහර අය මගේ නිවසට ඇවිල්ලා හඬා වැළපෙනවා. දරුවෝ ඉගෙන ගත්තේ නැහැ කියලා. සමහරු සන්තෝෂයෙන් දෙමෝපියෝ ස්තුතිවන්ත වෙනවා විවිධ උපදෙස් දුන්න එකට. වැඩි හරියක් හැබැයි කනස්සල්ල තමයි තිබුණේ. ඊයේ මම කාර්යාලයට ආවෙත් නැහැ ඉරිදා. ඇයි? කීප පළක්ම අඬාගෙන ගෙදරටම ආවා මේ දවස්වල ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ. ඉතින් මෙච්චර අමාරුවෙන් විභාග පාස් වෙලා මේ වගේ විශ්වවිද්‍යාලයට එන්ට ලැබෙන එක මහා වාසනාවක්. ඒ වාසනාව කොතරම්ද කියලා කියනවා නම් මට නම් හිතා ගන්නත් බෑ. මොකද මෙතනට ආවේ නැත්තම් ඊළඟ විකල්පය හිතන්න අමාරුයි. මෙතනට ආවේ නැත්තම් ඊට පස්සේ මම මොකද්ද කරන්න කියන විකල්පයේදී තමයි වටිනාකම තියෙන්නේ අද විශ්වවිද්‍යාලයට ආපු එක. ඒත් එක්කම මේ වගේ පීඨයකට එන්ට ලැබිච්ච එක, වෛද්‍ය විද්‍යා පීඨයකට එන්ට ලැබිච්ච එක ජීවිතේ වාසනාවක්, ජීවිතේ භාග්යක්. ඒක අමතක කරන්න එපා. හැබැයි භාග්ය තිබුණත් වාසනාව තිබුණත් මේවා හදලා මේවා නඩත්තු කරලා අද්විතීය මහාචාර්යවරු ආචාර්යවරු ආදරෙන් බලාගෙන ඉන්න ඕගොල්ලෝ එනකන් උගන්නන්න. එතකොට ඒ මහාචාර්යවරුන්ගේ විකල්ප ගත්තොත් එහෙම ඕන වෙලාවක ඕන තැනක ආචාර්ය මණ්ඩලයට ගිහින් වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන්ට විශාල කැක්කුමක් තියෙනවා නෑ මේ අපේ රටේ දරුවන්ට උගන්වන්න ඕනි කියලා. ඒ නිසා ඔයගොල්ලෝ මේවා සැහැල්ලුවට ගන්න එපා. මේවා මේ සාමාන්‍යයෙන් මේ ස්වයංක්‍රීයව වෙන දේවල්. ඒ නිසා මේක අපේ අයිතිය කියන එක විතරක් හිතන්න එපා. මේක අයිතිය අපිටත් අයිතියක් තියෙනවා ඔයගොල්ලන්ට උගන්වන්න. අපි හරියා කැමැත්තෙන් තමයි මේ අයිතිය භුක්ති විඳින්නේ. ඒ නිසා ඒකට සමානව ඕගොල්ලන්ගේ යුතුයකම් ටික නොපිරියලා වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ හොඳට හැදෙන්න ඕනේ. මොකද මේ දෙමව්පියෝ බලාගෙන ඉන්නවා ඕගොල්ලන්ගේ මේ අවුරුදු 3-4 ඉවර වෙලා ගෙදර එනකම්. ඕගොල්ලන්ට තියෙන මේ උපාධිය ලංකාවටත් වඩා ජාත්‍යන්තරයේ අද විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ ජාත්‍යන්තරයේ තියෙන ඉල්ලුම මං හිතන්නේ වෙන කිසිම උපාධියකට නැති මට්ටමේ විශාල ඉල්ලුමක් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට දෙමෝපියන්ට සලකන්න ඕන නම් ඕගොල්ලෝ වෙනුවෙන් වියදම් කරපු මේ රටේ මිනිස්සුන්ට අදටත් ඕගොල්ලන්ට වියදම් කරන්නේ මේ පහනේ පොල්තෙල් වලට ඉඳලා මේ රටේ මිනිස්සු. ගිනිපෙට්ටියේ ඉඳලා වියදම් කරන්නේ මේ රටේ මිනිස්සු. ඒ නිසා ඒ රටේ මිනිස්සු කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඕගොල්ලෝ මෙහේ ඇවිල්ලා ඉගෙන ගන්න නැතුව ඉන්න එක. ඒ නිසා කරුණා කරලා පැය 24ම තමන්ගේ වැඩ කටයුතු වලට නියුක්ත වෙන්න ඕනේ. එහෙම වුණේ නැත්නම් ඕගොල්ලෝ මහා පවක් සිද්ධ කරගන්නවා. මගේ මේ පීඨවල මේ වෛද්‍ය පීඨය ගත්තාම අපි මේ විශාල දෙයක් වෛද්‍ය පීඨයෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ රත්තරන් දරුවෝ මේ විශ්වවිද්‍යාලයට එන ළමයි තමන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්න විසඳපු දරුවෝ. මොහොතකට හරි විශ්වවිද්‍යාලයකට එන්න බැරි වුණොත් ඒ දරුවා ඇත්තටම දෙමව්පියන්ට බරක් වෙනවා. එතකොට වෙන තැන් හොයන්න වෙනවා, වෙන තැන් වලට එක්කන් යන්න වෙනවා, විශාල මුදල් වියදම් කරගෙන පිටරටවල් වල යවන්න වෙනවා, මහා දේවල් කරන්න වෙනවා. ඒව කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවත් දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ කරන්න ඕනේ. නමුත් මේ ජාතික විශ්වවිද්‍යාලයකට එන එක ලොකු දෙයක්. එතකොට මේ කාටක් කරදරයක් නැහැ. එතකොට හැබැයි එන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සු සහ මේවා පවත්වගෙන ගිය හින්දා. මේවා කැඩිලා බිඳිලා තියෙනවා නම් මේවායේ ආචාරවරු නැත්තම් දෙමෝපියන්ට මෙහෙම දරුවෝ ගෙනල්ලා මෙහෙම දාලා යන්න බෑ. මේවා මේ දරුවෝවත් මේ දෙමෝපියෝවත් හදපුවා නෙමෙයි.
මේ හදපු තැනකටයි මේ එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේවා රැකබලා ගන්න ඕනේ. අපි ඉන්නේ මේවා රැකබලා ගන්න. ඕගොල්ලෝ අපිට උදව් කරන්න ඕනේ. උදව් කරේ නැත්තම් අපි සුහසක් අයගේ අවශ්‍යතාවය මත එක්කෙනෙක්ව දෙන්නෙක්ව අනිවාර්යෙන් කියනවා ඔබගේ පැමිණීම අපිට කරදරයක් කියලා දෙමව්පියන්ට දැනුම් දීලා අනිවාර්යෙන් ගෙදර යවනවා. දරුවා සතිය දවසක ගෙදර වැඩිපුර හිටියොත් පීඨාධිපතිනියගෙන් අහන්න ඇයි කියලා. එතකොට පීඨාධිපතිනිය කියයි මොකක්ද හේතුව කියලා. ඉතින් මම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක මේ දඬුවම්ම දෙන විශ්වවිද්‍යාලයක් නෙමෙයි. එහෙම හිතන්නත් එපා. මට විශාල මේ කැක්කුමකුත් තියෙනවා. මේ දරුවෝ මේ හොඳට ඉගෙන ගත්තේ නැති වුනහම මේ දෙමව්පියන්ට අපි ආයේ දරුවෝ දෙන්න ඕනේ. මේ වගේම තමයි අපි එදාටත් මීට වඩා අපි ඔක්කොම ලස්සන්ට ඇඳගෙන අපිට වෙනම ලෝගු තියෙනවා. ඕගොල්ලන්ටත් ඒව හම්බෙනවා. මේ ඒ දවස ගැනයි මම මේ කතා කරන්නේ. අද දවස ගැන නෙමෙයි කතා කරන්නේ. මොකද එදායින් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් දෙමව්පියන්ගේ බර සැහැල්ලු කරන්න. මේ අපි ජාතික කාර්යයක් විදිහට ඒකයි මේ කරන්නේ. සමන් හිතන ඕගොල්ලෝ අපිව වරදව තේරුම් ගන්න නැහැ කියලා. මේ මම දරුවන්ට ආදරෙයි, මගේ දරුවන්ට වගේ. ඒ නිසාම තමයි එහා මෙහා වෙනකොට සුවහසක් කණ්ඩායම වෙනුවෙන් අරන් අයිනකින් තියලා කටයුතු කරගෙන යන්නේ. ඉතින් තමුන්නාන්සලා හැමෝටම සුබ දවසක්, සුබ කාලයක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.